අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පවත්ව ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරන අතිවිශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රියේ. ගමේ විහාරස්ථාන ශක්තිමත් කිරීම සහ මහා සංඝරත්නය පෝෂණය කිරීම යහපත් සමාජයක වගකීමක්. ජනපති කියයි. අලුත් ශ්‍රී ලංකාවට සජිත්ගෙන් ආරාධනයක්. ජයග්‍රාහී ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට ඔබ අප සීලු දෙනාම අත්වල් බැඳගනිමි කියලා යෝජනා කරමින්. ගෝඨාභයට හිපෙත්සමේ තීන්දුව හෙට පස්වරු වේ. දේශීය ප්‍රවෘත්ති. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් නම් කර අපේක්ෂකත්වය අද තහවුරු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණා. සම්මේලනයට යෝජනා හයක් ඉදිරිපත් වූ අතර එම යෝජනා සඳහා පාක්ෂිකයින්ගේ කැමැත්තද මෙහිදී විමසා සිටියා. 2019 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමටත් එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂවල අපගේ ප්‍රතිපත්ති අනුමත කරන සියලු පාර්ශවයන්ගේ හා පුද්ගලයන්ගේ සහයෝගය පක්ෂයේ නියෝජ්‍ය නායක ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමටත් මෙම සම්මේලනය යෝජනා කරන්නීය. පක්ෂය අත උස්සන්න, හත් පහළට දාන්න, විරුද්ධයි ඉන්නවන අත උස්සන්න. ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම නිල වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය සමග වේදිකාවට අග්‍රාමාත්‍යවරයා පැමිණීම විශේෂ අවස්ථාවක් බවට පත්වුණා. එහෙනම් මේ යෝජනාව ඒක සම්මතිව මේ සම්මේලනයේ පිළිගත්තා කියලා මම ප්‍රකාශ කරනවා. සැප්තැම්බර් 26 වනදා කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ බලය බෙදාහැරීම, මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය, අගමැතිවරයාගේ එකඟතාව මත විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක වීම, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීම යන යෝජනා මෙම සම්මේලනයේදී සම්මත කරගත්තා. සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය බෙදීමට ඉඩ නොතබන බවයි. පක්ෂයක් ගෙනියන්ට අලුත් නායකත්වයක් අයි බිහි කරලා තියෙනවා. එයින් එක්කෙනෙක් තමයි අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතුමා. එතුමා දේශපාලනට ආවේ පියාගේ මරණයෙන් පස්සේ. මට අවස්ථාව හම්බුණා එතුමා අපේක්ෂකයෙක් කරන්න, හම්බන්තොටින් පාර්ලිමේන්තුවට එන්න, නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට ක්‍රියා කරන්න, ආපහු විපක්ෂයට යන්න, විපක්ෂයේ දුකයි රහයි දෙකම විඳින්න, පක්ෂ නියෝජ්‍ය නායකයා වෙන්න, කැබිනට් ඇමතිවරයා වෙන්න, දැන් ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් කළා ජයග්‍රහණය කරන්න. මෙතන තරුණ නායකින් ගණනාවක් ඉන්නවා. මේ ඔක්කොම දිහා බැලුවාම විශාල අඩුපාඩුවක් තියෙනවා. ඒක මම ප්‍රසිද්ධියේ කියන්න ඕන, තරහ වෙන්න එපා. ඒක කාන්තාවක් එතන නැහැ. අපි දැන් ඒ අඩුව මකා ගන්න ඊළඟ අවුරුදු 5-10 දී මේ පක්ෂයේ තරුණ නායකත්වයේ ක්‍රියා කරන්න ඕන කියලා මම මතක් කරන්න කැමතියි. අපේ පක්ෂේ නැති වුණේ අපි බෙදුනහම 55 අපි බෙදුනා, 56 පරාජය වුණා, 91 අපි බෙදුනා, 94 අපි පරාජය වුණා, 69 මේ අය බෙදුන 70 පරාජය වුණා. අපි බෙදුනොත් අපි පරාජය වෙනවා. සියලු දෙනාටම මම කියනවා ආපහු බෙදෙන්න එපා කියලා මම කියනවා. එකේ කතා අහන්න ඉඩ දෙන්න එපා. මම පක්ෂ නායක හැටියට එහෙම බෙදීම් ඇතිකරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම මෙතන ප්‍රකාශ කරන්න කැමතියි. දැන් අපි බලය අල්ලගෙන පළවෙනි පියවර අමාරයි. කොහොම හරි ආණ්ඩුවක් ඇති කරලා අගමැතිකම ගත්තා. මේ ආණ්ඩුව බඩගාලා හරි අයින් කරන්න ගියත් අයින් වෙන්නේ නැහැ කියලා හරි ජනාධිපති වෙනකන් ඇවිල්ලා තියෙනවා.
බලය අල්ලගත්තාම අතරින්න එපා. තවත් ශක්තිමත් කරන්න. ලෑස්තිද? මේ බහුතරයන් නැති සුළුතරේ ආණ්ඩුව මොකද්ද කරේ? හැම පන්දු වාරේම අඩු ගන්න එක 6 එකක් ගැහුවා. ටෙන්ස් නොමිල දෙනවා. පාරවල් කොච්චර හැදුවද? මං කිරියල් ඇමතුමයි කබීර් රෂින් ඇතුමයි ගැහුවොත් මං ඔට්ටුවල්ලන දෙන්නටම පා කියන්න බෑ. එච්චර හදලා තියෙනවා. පෙට්‍රෝල් මිල වැඩි වුණාද අඩු වුණාද? එහෙනම් මොනාටද මේගොල්ලෝ කෑ ගහන්නේ? පඩි වැඩි වුණාද අඩු වුණාද? පඩි වැඩි කළා පෙට්‍රෝල් මිල අඩු කරාම මේගොල්ලෝ කියන ජීවන බර වැඩි කියලා. මේ මිනිස්සුන්ට ආපහු ආණ්ඩුවක් දෙන්න පුළුවන්ද? පෙට්‍රෝල් මිල වැඩි කළා පඩි අඩු කරන්න? අන්න ඒක තමයි. දැන් ගෙවල් කොච්චර හැදුවද? අද ඔයගොල්ලෝ ගෙදෙට්ට එන්න සුදු වෑන්ද? සුවසැරියේ ඇම්බියුලන්ස්ද? අද මේ රටේ ණය වෙලාද? අපි මේ අවුරුදු පතරේ දුක් විඳා ප්‍රාදේශීය චබා සන්ද වලින් පෙරදුනා. කොම ප්‍රශ්න ඇති වුණත් මේ රටේ ආර්ථික මීට වඩා හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදය අපි ශක්තිමත් කරා. අද මට කොච්චර බැන්නත් එක්කෙනෙක්වත් හිරේ යන්නේ නැහැ. මේ රූපවාහිනිය පොරොන්දු වෙනවා මට හැමදාම බලින්න. මම කියන එක දවසක් හිරේ ගෙනියන්නේ නැහැ කියලා. ඊට වඩා ඕනේ පාතු මොකද්ද? දැන් මං අහන්නේ මේකට විකල්පය මොකද්ද? කවුද ඉදිරිපත් කරලා තියෙන්නේ? අඟුලිමාලයක් ගේන එක විකල්පයක්ද? රහත් වෙයිද? නැත්තම් මාළේට සුදු වෑන්දායිද? ඒකද විකල්පේ? අපි කරන්න තියෙන්නේ තව පියවර දෙකයි. ජනාධිපතිවනේ දිනන්න, ඊට පස්සේ පාර්ලිමේන්තු 125කින් දිනන්න. මේක ආරම්භ කරේ කරන්න. එතකොට අපි මේ ආණ්ඩුව ගෙනියන්න. තව මොකද්ද කරන්න තියෙන්නේ කියලා අපි පෙන්වන්න. ලංකාව දියුණු රටක් කරන්න. එහෙනම් අපි කැප වෙමු. මම වාගේ අපි හිතමු ඉදිරිය ගැන. අපේ සජිත් ප්‍රේමදාස මහතුමත් මමත් මේ ඇමතිවරු ඉදිරියට ගෙනියනවා, දියුණු රටක් කරනවා. එහෙනම් පටන් ගමු මේ සටන. ඉස්සෙල්ලාම ජනාධිපතිවරණය දිනමු. සජිත්ව ජනාධිපති කරමු. පාර්ලිමේන්තු ඡන්දෙ දිනමු. 125ක් කරගම්මු. හරිද? එහෙනම් අපේ බලය ඊට පස්සේ තහවුරු කරගම්මු. ජනාධිපති වරණය ජයගනිමින් පොදුජන යුගයක් උදා කිරීම සඳහා තමන් කැපවී කටයුතු කරන බවයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සම්මේලනය අමතමින් කියා සිටියේ. රටේ සියලුම ජන කොට්ටාසවලට වාද බෙහෙද නොතකා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව අපි සංවර්ධනයේ අරුණළු උදා කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. අපේ රටට අවශ්‍ය කෙලින් තීන්දුව ගන්න ඍජු තීරණ අරගෙන හොඳ කශේරුකාවක් තියාගෙන එනමුත් සොඳුරු භාවයකින් යුක්ත වූ සෞම්‍ය භාවයකින් යුක්ත වූ රටේ ඕනම පුද්ගලයෙකුට රටේ ජනනායකයා ආමන්ත්‍රණය කරලා ඕනම වෙලාවක ළඟට ඇවිල්ලා තමන්ගේ දුක ප්‍රකාශ කරලා ඒ දුකට විසඳුම් ලබන යුගයක් රටේ ජනතාවගේ බලාපොරොත්තුවයි. ඒ යුගය ක්‍රියාත්මක කරන්නට අපි අප කැප වෙනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. දූෂණයට වංචාවට හොරකමට තිත තබන රාජ්‍ය පාලනයක් අපි නිර්මාණය කරනවා. මොනම ආකාරයකින්වත් අපි රාජ්‍ය දේපල කුණු කොල්ලට විකුණන්නට යන්නේ නැහැ. අසාර්ථක රාජ්‍ය ව්‍යාපාරවලට නව හවුල්කාර ව්‍යාපෘති ඒකාබද්ධ කරමින් අපේ කම රැකගෙන අපේ අයිතිය රැකගෙන රාජ්‍යත්වය රැකගෙන අපි බලාපොරොත්තු වෙනවා නව සංකල්ප තුළින් අපේ අසාර්ථක රාජ්‍ය ආයතන වාසිදායක ලාභ ලබන ආයතන බවට පත් කරන්නට. මා සතුව මහා පවුල් බලයක් මට නැහැ. මා සතුව මහා පවුල් පරපුරක් මට නැහැ. මට සිටින එකම පවුල් පරපුර මේ රටේ ජීවත්වන පුරවැසියන් වන ඔබලයි කියන එක මම මතක් කරන්නට කැමතියි. ඒ නිසා මම ඔබලට කියන්න කැමතියි, මා සතු මහා ධනයකුත් නැහැ. මා සතු මහා ශක්ති සම්පන්න සම්පත් ප්‍රවාහයක් නැහැ. මට තියෙන එකම සම්පත මේ රටේ පොදු ජන සම්පතයි කියන එක මම ඔබලට මතක් කරන්නට කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම ඉදිරි කාලවකවානුව තුළ මගේ අදහස මගේ සැලැස්ම මේ රටේ කොච්චර දුෂ්කර වුණත් හැම මැතිවරණ කොට්ටාසයකටම ඇවිල්ලා හැම මැතිවරණ කොට්ටාසයකම පොදු ජනතාව අමතලා හැම මැතිවරණ කොට්ටාසයකම පොදු ජනතාවගේ දුක සතුට වේදනාව බෙදා හදාගෙන පොදු ජන බලයෙන් මෙදා පාර පොදු ජන යුගය ආරම්භ කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අප පක්ෂයේ නායකතුමාට මගේ ස්තුතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිමි. එතුමා කරපු ඒ කැපකිරීමට මගේ අවංකාදර ස්තුතිය සහ ගෞරවය මම පුද කර සිටිනවා. ජයග්‍රාහී ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට ඔබ අප සීලු දෙනාම අත්වල් බැඳගනිමි කියලා යෝජනා කරමින් එක්සත් ජාතික පක්ෂයට ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින්. තේජමාන දීපයයි මගේ මව් බිම ලංකා ඉඳුරිල් තඟුල පියුමින් සැරසු රුව ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරි තේජමාන දීපයයි මගේ මව්බිම ලංකා. වත්මන් යුගයේ බොහෝ නායකින්ට නොමැති රට පිළිබඳ පැහැදිලි දැක්මක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඇති බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා. උඩුගම්පොළ වේදියවත්ත නීග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයේ නිදිකරන ලද චෛත්‍ය කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයේදී මෙම අදහස් පළ වුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් එම පුණ්‍යෝත්සවය පැවැත්වුණා. විපක්ෂයේ හෝ ආණ්ඩුවේ සහයක් නොමැතිව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තනිව ඉටු කළ කාර්යභාරය කිසිවෙකුටත් බැහැර කළ නොහැකි බවද විජය මෛත්‍රීනායක ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ශක්තිමත් වන්නේ නම් නිසක වශයෙන්ම යහපත් රටක් පිළිබඳ පැහැදිලි අපේක්ෂාවක් ජනතාවට තැබිය හැකි බවයි උන්වහන්සේ කියා සිටියේ. වර්තමාන යුගයේ බොහෝ දෙනාට නොපෙනෙන ශක්තියින් අපේ ජනාධිපතිතුමාට තිබෙනවා. අඬබෙර නොගැහුවට කරන කියන දේවල් වලින් මං හිතනවා පෞද්ගලිකවම තෘප්තිමත් භාවයක් ලබනවා. දෙපැත්තෙම සහයෝගයේ නැතුව මේ තත්ත්වයෙන් පවතිනවා කියන එක ඒ තරම් පහසු බුද්ධියකට කරන්න පුළුවන් කමක් නැහැ. රටේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරද්දී ඒ මග යන්නට පුළුවන් නම් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන්. කළ යුතු දේවල් කරන්නට ඇත්තටම යම් ශක්තියක් ඇති කෙනෙක්. වර්තමාන තත්ත්වයේ මේ කරන කාර්යභාරය අපි අතිශය අගය කරනවා. යහපත් සමාජයක් පිළිබඳ වගකීම් ඉටු කිරීමේදී ගමේ විහාරස්ථානයේ ශක්තිමත් කිරීම මෙන්ම මහා සංඝරත්නය පෝෂණය කිරීමට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බව උත්සවයේ ඇමතු ජනාධිපතිතුමා සඳහන් කළා. බොහෝ රටවල් තිබෙනවා දියුණු රටවල් තාක්ෂණය භෞතික වශයෙන්. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාව තරම් පරිත්‍යාගයට එක් වූ පිරිසක් ලෝකේ තවත් සිටිනවාද කියලා අපිට සොයා ගැනීමට මේ යුගය තුළ පුළුවන්කමක් නැහැ. පරිත්‍යාගය අන් අයගේ දුක සැප සොයා බැලීම කාරුණික බව මනුෂ්‍යත්වය අපි පුංචි රටක් විදියට අපිට තමයි ලෝකයේම අපේ ශිෂ්ටාචාරය තුළ උතුම් ලෙසම පිහිටවලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපේ රටේ උගතුන් බිහි වෙන්න ඒ වගේම විවිධ අංශවලින් විවිධ දැනුම තිබෙන විද්වතුන් උගතුන් බහුශ්‍රිතයින් බිහි වුණේ පිරිවෙන ඒ බෞද්ධ අධ්‍යාපනයත් සමග. ඒ නිසා අපි සෑම කෙනෙක්ම යහපත් රටක් පිළිබඳව කතා කරන විට ගමේ විහාරස්ථානයේ පිරිවෙන ශක්තිමත් කිරීම ඒ වගේම ගෞරවනීය භික්ෂූන් වහන්සේලා පෝෂණය කිරීම ආරක්ෂා කිරීම උන්වහන්සේලාගේ දුක සැප සොයා බැලීම අපේ වගකීමක් සහ පුළුල් යුතුකමක් වෙනවා. විහාරාධිපති පූජ්‍ය තෙප්පනාවේ සුනීත නායක ස්වාමීන් වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිතුමා සිදු කළා. උන්වහන්සේද ජනාධිපතිතුමා වෙත සිහිවටනයක් තිළිණ කළා. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් ජනාධිපතිතුමා අති විශේෂ ගැසට් නිවේදනයක් අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතයි. එම ගැසට් නිවේදනයට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරත වීම අත්‍යවශ්‍ය වනවා. පොදු මගී ජනතාවගේ යහපත වෙනුවෙන් රජයේ මෙබ පියවර ගෙන තිබෙනවා. සතියකට අධික කාලයක් දුම්රිය සේවකීන් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනයේ හේතුවෙන් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපති කාර්යාලයේ නිවේදනය කළේ. අසාධාරණ වර්ජනවලට එරෙහි වෙමින් ඉදිරියේදී දිනකට දුම්රිය 50ක් පමණ දහවනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය මාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසනවා. මොවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡාවට කීපයක් පැවතියා. එකඟතාවයකට පැමිණියා අනුකමිටුවත් සමග සාකච්ඡා කරදී මුදල් අමාත්‍යාංශයේ විශේෂයෙන්ම මේ අනුකමිටුවේ තීන්දුව ආවේ දුම්රිය සංවෘත සේවාව බවට පත් කරලා ඒ තුළ වැටුප් නව ව්‍යූහයක් ඇතිකරන ඔවුන් සමග සාකච්ඡා කළා. කැබිනට් මණ්ඩලයට මේ ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කළොත් සමස්ත රාජ්‍ය සේවයේ 519,000කට වැටුප් විෂමතාවයක් ඇති වෙනවා කියලා ඒ වැටුප් පිළිබඳ ඒ කමිටුවේ සභාපතිවරයාත් පැවසලා තිබුණා. කෙසේ වෙතත් මම ඊයේ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට කිව්වා තමන්ගේ ආයතනය පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න කියලා. ඔවුන් අද ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒ අතරතුර මම අධිකර ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා දුම්රිය අත්‍යවශ්‍ය බවට පත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඊයේ දිනේ අපි දුම්රිය 12ක් ධාවනය කළා. අද දිනේ දුම්රිය 15ක් ධාවනය කළා. සමහර දුම්රිය රීදුරන් වර්ජනය අත්තර සේවයට පැමිණෙන්න බලාපොරොත්තු ඉන්නවා. නමුත් වර්ජනය කරන සේවකයන් ඔවුන්ට බලපෑම් කරන බව ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඔවුන්ගේ බලපෑම් නිසා පොලිස් ආරක්ෂාවත් ඉල්ලලා ඒ ආරක්ෂාවත් අපි ලබා දීලා තියෙනවා. බොහෝ දුරට දවසට දුම්රිය 50ක් පමණ ධාවනය කළ හැකි තත්ත්වයක් ඉදිරියට එයි. මගින්ට වෙන අපහසුතාවය පිළිබඳ අපි ඉතා කනගාටු වෙනවා. තා රජයක් වශයෙන් මේ අසාධාරණ ඉල්ලීම් වලට කෙසේත්ම අවනත වෙන්න බෑ. අටවන දිනටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද දුම්රිය කිහිපයක් ධාවනය කෙරුණා. විශේෂයෙන් කාර්යාල සේවකීන්ගේ පහසුව වෙනුවෙන් කාර්යාල වේලාවන්හි දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබුණා. දැන්
යන්න වෙනවා මල්ලි. ඔලිතර විශ්වාසය අයද කොහොමද අයද? අනේ නෑ මම වැඩ මම විශ්වාසම කියන එක නේ. තාම වැඩ රාජකාරී ඉන්න කෙනෙක්. මෙම අසාධාරණ වර්ජනයේ හේතුවෙන් පීඩාවට පත්වන්නේ තමන් බවයි දුම්රිය මගින් කියා සිටින්නේ. වවුලෙල්ලිලා වගේ ට්‍රේන් එක යනවා පේනවනේ. රටේ තරුණ කොල්ලෝ ටිකනේ යන්නේ. මේකට කරන්න තියෙන්නේ අත්‍යවශ්‍ය සේවා කරපේක හොඳයි. කවදාකවත් මේක නොවෙන්න. කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ මේගොල්ලන්ට. මේගොල්ල කිසිම රාජ්‍ය සේවයේ විනාශ කරන කොටස තමයි ඉන්නේ. ඒකට ඉඩ තියන්න හොඳ නැහැ. අපිට රස්සාවට යන්න විදියකුත් නැහැ. හමුදාවට පවර ගන්න ඕනේ මේක. මේගොල්ල හැමදාම මේක පඩිය වැඩි කර කරගෙන ඉන්නවානේ. නැත්තම් ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ ඇවිල්ලා තැඹිලි ටිකක් පවවලා ඊට පස්සේ වැඩ ටික ආරම්භ කරා ඒගොල්ලන්. මේ අතර දුම්රිය සේවකීන්ගේ අසාධාරණ මෙන්ම දේශපාලනික ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දිය නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යංශය අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ විසඳුම් ලබා දී තිබියදීත් දේශපාලන උවමනාවන් මත දුම්රිය සේවකීන් වර්ජනයේ යෙදෙන බවයි. අපි දෙන්න පුළුවන් සියලුම සහන දීලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම දුම්රිය සේවකයන් නිසාම තමයි ජනාධිපති කොමිසම පත් කරේ. දැන් මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා ඔය ඉන්න මහත්තුරු ටිකම මේ මුළු රටේම ඒවයි යන ජනතාව අපහසුතාවයට පත් කරමින් හිටපු වෙලාවේ ජනාධිපතිතුමා ඉල්ලීම අනුව ඒ විෂමතාවයන් ඉවත් කිරීමට අපි ඒ කොමිසම පත් කළා. ඒ කොමිසම හරහා දුම්රිය සේවකයන්ට විතරක් නෙමෙයි සමස්ත රජයේ සේවයටම විශාල යහපතක් වෙනවා. මේ අයගේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ මේක දේශපාලන ආයුධයක් බවට පොහට්ටුව පත් කරගෙන. මම ඒක ඔප්පු කරන්නම්. මං ගෙදල්ලා නැහැ මේක ඔබතුමා ওই ප්‍රශ්නේ බව අහනවනම් මම Facebook එකේ ওই ස්ට්‍රයික් එක කරන අයගේ පිටුවල තියෙනවා මේක අපි දැම්ම නවත්තන්න ඕනේ නැහැ. මේක බැසිල් මහත්තයා කියපු විදියට අපි කරමුයි කියන ඒ නංගම් සහිතව මම පෙන්නන්නම්. කිසිම පදනම් විරහිතව කරන එක ඒ අයගේ ප්‍රශ්නට විසඳුම් ජනවාරි පළවෙනිදා ඉඳලා ලැබෙනවා. ඒකට කැබිනට් අනුමැතිය දීලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය පිළිබඳ නඩු විභාගය දෙවන දිනටත් අභියාචනා අධිකරණයේදී අද පැවැත්වුණා. පෙත්සම් සලකා බැලීම හෙට පෙරවරු 9:30 දක්වා කල් තැබීමට අභියාචනා අධිකරණය තීරණය කළා. රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චානකද සිල්වා මහතා අද පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන වගන්තියේ සඳහන් ජනාධිපතිවරයාගේ විධායක බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්යක් ලෙස කියවා තේරුම් ගත යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තියට අනුව ජනාධිපතිවරයා සිය දුරකාලයේ රාජකාරී කිරීමේදී පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත් විධායක බලතල කැබිනට් මණ්ඩලයක් ඔස්සේ ක්‍රියාත්මක වෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙති බවද නීතිඥවරයා පෙන්වා දුන්නා. පසුගිය වසරේ ඔක්තෝබර් මස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේදී ජනාධිපතිවරයාට ඒ සඳහා අසීමිත බලයක් ඇති බවට නීතිපතිවරයා පවසා සිටියද ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ල එවැනි බලයක් නොමැති බව තීන්දු කළ බවද නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ විධායකයේ ප්‍රධානියා ජනාධිපතිවරයා බවත් එහිදී අමාත්‍යවරුන් පත්කිරීම වෙන්ම අමාත්‍යංශවල කටයුතු මෙහෙවීමටද බලයක් ඇති බවයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා සිදු කළ ක්‍රියාවන් සඳහා මුක්තිය හිමිවන බවද ඔහු අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 18 වනදා පැවති මහමැතිවරණයෙන් නොවැම්බර් 18 වනදා පැවති මැතිවරණයෙන් ජයගත් අතර නොවැම්බර් 21 අතරතුර කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට දිත්තු පුරවැසිභාවය පිළිබඳ සහතික නිකුත් කර ඇති බවයි. එම කාලය අතරතුර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයෙකු පත්කර නොතිබූ බවද නීතිඥවරයා අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. නොවැම්බර් 18 වනදා සිකුරාදා දිනයක් බවත් ඉන් අනතුරුව එළඹෙන්නේ සතියන්තයක් බවත් පෙන්වා දුන් නීතිඥවරයා නොවැම්බර් 21 වනදා වන විට දිත්තු පුරවැසිභාවය සහිත සහතික නිකුත් කර ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන්නා. අමාත්‍යංශ ලේකම්වරුන් අමාත්‍යවරුන් පත්කර නොමැති අවස්ථාවකදී නිකුත් කර ඇති මෙම සහතික නීතිය ඉදිරියේ කිසිදු වළංගුභාවයක් නොමැති බවයි නීතිඥ සුරේන් ප්‍රනන්දු මහතා අභියාචනාධිකරණයේ හමුවේ ඊයේ පෙන්වා දුන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ඔහු සතු ඇති ගමන් බලපත්‍රය ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන සර්ටියෝරාටි රීට් ආඥාවක් නිකුත් කරන ලෙසටයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. පෙත්සම සලකා බැලීම හෙට පෙරවරු 9:30 දක්වා කල් තැබුණා. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 14 දෙනෙකු මෙවන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 4 දෙනෙකු මෙසේ ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.
ජාතිවාදයට මෙන්ම ආගම්වාදයට තමන් කිසි දිනක ඉඩ නොතබන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මුස්ලිම් ප්‍රජාව සමග අද සවස පැවති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. බෞද්ධාගමට මුල් තැන දෙමින් අනිකුත් ආගම්වලට සම අවස්ථාව ලබා දෙමින් ජාතිවාදය මෙන්ම ආගම්වාදයද අවසන් කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ. Ladies and gentlemen, we have the honored presence of the presidential candidate of the United National Front, Honorable Sajith Premadasa, gracing this occasion. මෙසේ සංවිධානය වන මේ විවෘත සංවාදයට සපරී ඔබ සියලු දෙනා අප සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. Sajith Premadasa. සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට නම් රට තුල දේශපාලන ස්ථාවරතාවය, ආර්ථික ස්ථාවරතාවය, දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් ශක්තිමත් ජන සමාජයක් තිබිය යුතුයි. ස්ථාවර රටක් ගොඩනගන්නට නම් ජාතීන් අතර, ආගම් අතර සමගිය සමාදානය, මිත්‍රත්වය, හිතෛෂීත්වය ක්‍රියාත්මක වන්නට ඕන. ජාතික සංහිඳියාවක් ක්‍රියාත්මක වන්නට ඕන. පත්වෙන සියලුම රාජ්‍ය නායකින්ගේ වගකීම අන්න එයයි. රටේ ජනතාව රටේ නායකයෝ බිහි කරන්නේ රටේ කොටසක් නියෝජනය කරන්නට නොවේ. සමස්ත ජනයාම නියෝජනය කරන්නට ඕන. සමස්ත ජනයාව ආරක්ෂා කරන්නට ඕන. සමස්ත ජනතාවට රැකවරණය ලබා දෙන්නට ඕන. අපි ජාතීන් අතර, ආගම් අතර යම් යම් වෙනස්කම් තිබුණත් රටක් හැටියට අපි හිතන්නට ඕන. අපි එක අම්මගේ තාත්තගේ දුව දරුවන් හැටියට. ඒ සහෝදරත්වය ජන සමාජය තුළ අපි ස්ථාපනය කරන්නට ඕන. එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැතුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරිවල නිරත රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. උන් රාජ්‍ය සේවය වෙනුවෙන් මේ රටේ මහජනතාව ඉතාමත්ම සුරක්ෂිත මහජන සේවයක් සැලසීම පිණිස ඒ රාජ්‍ය සේවකයාගේ සුරක්ෂිතතාවය ඉතා ඉහළින්ම තබලා ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළා. අපිව සුරක්ෂිත කළා කියනවා. කිමක් සඳහාද? මහජනතාවගේ පරමායිතිය නීති හා සාමය ආරක්ෂා කර ගැනීම සහ නීති ක්‍රියාත්මක කරන සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ යුතුකම නිසි පරිදි ඉෂ්ට කිරීම සහ ඔවුන්ට ස්ථිරකම ස්ථිර අධිෂ්ඨානයකින් වැඩ කිරීමේ පරමාර්ථය ඇතිවයි අපි ඒ විදිහට පත් කළ තියෙන්නේ. පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස නම් කෙරුණා. මේ අනුව දැනට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පහක් ක්‍රියාත්මක වෙනවා. පලාලි ගුවන්තොටුපළ යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම් කෙරුණේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය ලැබීමත් සමගයි. ප්‍රාදේශීය ගුවන්තොටුපළක් ලෙස පැවති මෙය ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ පසුගිය ජූලි මාසයේදී. සංවර්ධන කටයුතු ලබන දහවනදා වන විට අවසන් කිරීමට නියමිතයි. මෙහි ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම ළඟදීම සිදු කිරීමට නියමිතයි. කටුනායක රත්මලාන මඩකලපුව හා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ හතරක් මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණා. රටපුරා ක්‍රියාත්මක වර්ජන රැල්ල සම්බන්ධයෙන් ජනතාව අවදියෙන් සිටිය යුතු බව අමාත්‍ය පාටිලි චාම්පික රණවක මහතා පවසනවා. ITN සීතල ඉතල වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වැඩවර්ධන කියන්නේ එක්තරා විදිහකට වැඩ කරන ජනතාවගේ අයිතියක්. හැබැයි මේ පහුගිය කාලේ මේ ඇතැම් වැඩවර්ජන වලින් රජයට හෝ අනික් පිරිස් වලට වෙන ප්‍රශ්නය පිළිබඳ කවුද මේවෙන් ඇත්තටම වැටකන්නේ කියන එක ගැන පැබලී. ලංකාවේ ඉතාමත්ම අඩු ආදායම්ලාභී 104 වැඩට එන්න පාවිච්චි කරන්නේ දුම්රිය. සීසන් ටිකට් එකක් අරගෙන හිර වෙලා මහන්සි වෙලා දාඩිය මුගුරු දාගෙන දුක් විඳගෙන ඉන්න මිනිස්සු ටික. ඒ මිනිස්සුන්ට තමයි මේ වැඩවර්ධනේ ගහන්නේ. මොකද හේතුව? ශ්‍රේණි දෙක වැටු ප්‍රශ්න. ඊළඟට රජයේ වෛද්‍යවරුන් නොඑක් අවස්ථාවල වර්ධනය කරනවා. මොකද මේ වෛද්‍යවරුන්ගේ වර්ධනයෙන් වෙන්නේ ඒ වර්ධනයේ නවතින ප්‍රධානම තැන තමයි අර OPD එක. අවසානයේ කවුද බැටකන්? පුජ්ජලික වෛද්‍යවරයා ගාවට යන්න බැරි නැති බැරිම මිනිහනේ මේ OPD එකට එන්නේ. මිනිහා තමයි බැටකන්.
ඉතින් මේ වගේ මේ අපේ රටේ ඔය බොරු සටන් පාටවල ව්‍යාජ වර්ජන රැලි වලට බොරු ජනතා වීරයින්ට සෑහෙන වන්දියක් මේ රට ගෙවලා තියෙනවා. ඒ නිසා කම්කරුම් වේවා වැඩ කරන අය වේවා වෘත්තීය වේදීන් වේවා අනික් අය වේවා මේ අයිතිවාසිකම හා වගකීම රටේ අනාගතය කුමක්ද කියන එක ගැන පැහැදිලි චින්තනයකින් යුතුව ඉන්න ඕනේ. ජනතාව තීරණය කරන්න ඕනේ කොයිවද යුක්ති සහගත කොයිවද අයුක්ති සහගත කියලා. ඒ සීමාවේ රතු විර අඳින්න දැන් කාලය ඇවිල්ලා. දැන් ව්‍යාපාරික පුවත්. ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයන් පිරිසකට ත්‍යාග පිරිනැමීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරුණා. මෝටර් රථ යතුරු පැදීමෙන්ම මුදල් ත්‍යාගද මෙසේ පිරිනැමුණේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශ්‍රමිලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ලංකා විදුලි බල මණ්ඩලයේ දෙහිවල බෙදාහැරීම් අංක 4 මූලස්ථාන නව ගොඩනැගිල්ල මගින් පාරිභෝගිකයන්ට වඩාත් ඉහළ සේවාවක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. කාර්ය මණ්ඩලයටද නවීන පහසුකම් වලින් සමන්විතව මෙහි කටයුතු කිරීමට අවස්ථාව උදාවනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණේ ප්‍රාදේශීය 4 සාමාන්‍ය අධිකාරී MR රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. 2020 නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන වසරේ මැයි මස 22, 23 හා 24 යන දිනවල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 16 වන වරටත් පැවැත්වෙන මෙය ප්‍රදර්ශන කුටි 400කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වෙන අතර ප්‍රදර්ශනයට අදාළ අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය කිරීම අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ඉස්පෙක්ස් බේ ආයතනයේ නවතම ශාඛාව පුංචි බොරැල්ල මරදාන මාර්ගයේ අංක 889 දරන ස්ථානයේදී විවෘත කෙරුණා. එය එම ස්ථානයේ තුන්වන ශාඛාවයි. පාරිභෝගිකයින්ට සාධාරණ විල ගණන් යටතේ නවීන විලාසිතාවලට ගැලපෙන ඇස් කණ්ණාඩි මෙහිදී ලබා ගත හැකි. එසමගින් ඇටියන් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk